නිවසේ සිටම ඉංග්‍රීසි ඉගෙන ගැනීමට කැමැත්ත දක්වන ඔබ වෙනුවෙන් සහ පාසල්වල 7 8 9 10 11 යන ශ්‍රේණිවල ඉගෙන ගන්න දූ පුතුන්ට බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වන පාඩමක් තමයි කර්මකාරකය පැසිව් වොයිස්. පැසිව් වොයිස් පාඩමෙන් අතීත කාලයෙන් වැකි ගොඩනගන ආකාරය තමයි අද දිනේ මා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ. එහෙමනම් බලමු පාඩම. පැසිව් වොයිස් ඉගෙන ගන්නට පෙර අපි ක්‍රියාපදයේ අවස්ථාවල් තුන ඉගෙන ගත යුතුයි. ක්‍රියාපදයක් අවස්ථා තුනකට බෙදෙනවා. වර්තමාන කාලයේ, ඒ වගේම අතීතයේ, ඒ වගේම past participle එක. එතකොට present tense, past tense and past participle. present tense එක hold පවත්වනවා. past tense එක held පැවැත්වුවා. past participle එකත් held my එකේ තේරුම පවත්වලා සිංහලෙන් සමහර විට passive voice වාක්‍යයක මේක භාවිතා කරාම අර්ථය වෙනස් වෙනවා දැනට මතක තියාගන්න පුළුවන් පවත්වනවා පැවැත්වුවා පවත්වලා කියලා මේ තුන්වෙනි තීරුවේ තිබෙන වචන වලට කියනවා past participles කියලා මේවා අපට passive voice පාඩමේදී දැනගත යුතුමයි මෙම වචන දන්නේ නැතිව passive voice වලින් පාඩම් ගොඩනගන්න නොහැකි वाक्य गुडनेट नोह बलमु इलांग वचन टीक पे गेवनवा पेड गेववा पेड गेवला मेक हदनवा मेड हदुवा मेड हदला सेन यावनवा सेंट यावुवा सेंट यावला सिंग गायनवा सैंग गायना कला संग गायना करला टेक गन्नवा टुक गत्ता टेकन अरगेने बिगिन पटन गन्नवा बिगैन पटन गत्ता बिगन पटन अरगेन ड्रो अंदिनवा ड्रू एंदा ड्रोन एंदला तवत बहु क्रियापद तिबेनवा मे आकारेन पास पार्टिसिपल लेगो बहांदुनागत युतु एवनी क्रियापद इदिरी पाडं वलदी मा ओब वेत युमु करनवा एवनी सा मे चैनल लेग सब्सक्राइब करान्न मे वीडियो ट पहलिन तिबेन सब्सक्राइब बटन एक टच करान्न एविट ओबट सीलुम पाडं यथाकालेदी लबेवी एमनं अपि කර්මකාරකයට වාක්‍ය හරවන ආකාරය බලමු. ඉස්සෙල්ල බලන්න ඕන ඇක්ටිව් වොයිස් වාක්‍ය. ඇක්ටිව් වොයිස් වාක්‍යයක් තියෙනවා they held a meeting කියලා. ඔවුන් පැවැත්වුවා රැස්වීමක්. ඔවුන් තමයි වැඩේ කරේ. ඒක නිසා ඔවුන්ට කියනවා කර්තෘ කියලා. කරේ මොකද්ද ඔවුන්? පැවැත්වුවා. ඒකට කියනවා ක්‍රියාව කියලා. කරේ ඒ කළ නිසා පැවැත්වූ නිසා පැවැත්ුනේ කුමක්ද? රැස්වීමක් පැවැත්ුණා ඒක තමයි කර්මය. ඔවුන් පැවැත්වුවා රැස්වීමක්. They held a meeting. කර්තෘ තියෙනවා, ක්‍රියාව තියෙනවා, කර්මය තියෙනවා. They කර්තෘ held ක්‍රියාව අතීත කාල ක්‍රියාවක් a meeting කර්මය. එහෙමනම් මේ active voice වාක්‍ය passive voice කරන ආකාරය අපි බලමු. passive voice කිරීමේදී පහත සඳහන් සූත්‍රය අනුගමනය කළ යුතුයි. object එක මුලට ඊට පස්සේ was හරි were හරි ඊට පස්සේ past participle මේ was ව දාන්නේ ඒකවචන පද සමග was දානවා බහුවචන පද සමග were දානවා ඒ හැරෙන්නට I කියන වචනේ ඔබ දන්නවා I සමග was භාවිතා වෙන්නේ I was we were you were he was she was it was they were I are thing was we are thing were you are thing were he සමග was he කියන්නේ පිරිමි කෙනෙකුට ඔහු කියන්නේ පිරිමි කෙනෙකුගේ නමක් ආවත් was she කියන්නේ she සමග was යදනවා she වෙනුවට ගැහණු කෙනෙකුගේ නමක් ආවත් was it කියන්නේ සතෙකුට හෝ දෙයකට හෝ ඕනෑම දෙයකට ඕනෑම සතෙකුට එතකොට ඕනෑම සතෙක් හෝ දෙයක් ආවොතින් was it සමග was දානවා ඒ වගේම ඕනෑම සතෙක්ගේ නමක් දෙයක නමක් ආවොත් was එක වචනේදී පමණයි දෙය කියන්නේ බහුවචනේදී දෙය සමග were ඕනෑම සතෙක් සතුන්ගේ නම් ඕනෑම සතුන් බහුවචනෙන් ඕනෑම දේවල් වල නම් යෙදුනොත් වාක්‍යයක ඊට බහුවචනෙන් යෙදුනොතින් ඒ සමග වර් භාවිත කරන්න පුළුවන්. එහෙමනම් ඔබට තවත් වැකි ඉදිරියේදී කියනකොට ඔබට තේරෙයි වෝස් වර් භාවිත කරන ස්ථාන පැහැදිලිව. එහෙනම් බලමු සූත්‍රය දෙස නැවත. ඔබ්ජෙක්ට් එක මුලට වෝස් වර් ඊළඟට ඊට පස්සේ past participle. එහෙමනම් ඉහත වාක්‍යයේ they held a meeting කියලා තියෙන්නේ ඔවුන් පැවැත්වුවා රැස්වීමක් කියලා. එහෙනම් ඔවුන් කර්තෘ held ක්‍රියාව
a meeting රැස්වීමක් එහෙනම් a meeting වලට ගන්නවා රැස්වීමක් a meeting කියන්නේ ඒකවචන නාම පදයක් එහෙනම් ඒකත් එක දාන්න වෙන එක දෙයකට සමානයි එහෙම නැත්නම් it වලට සමානයි ඒ නිසා a meeting සමග was දේවා ඊට පස්සේ held වල past participle එකත් held ම තමයි ඊට පස්සේ held දේවා ඊට පස්සේ අවසානයේදී own කියන එක අගට ගියහම they කියන එක them බවට පත් වෙනවා by them කියලා දේවා එමනම් they held a meeting on resume පැවැත්වුවා කියන එක passive voice කරාම a meeting was held by them resume පැවැත්වුවා own විසින් මෙතන own විසින් කියන එක මා වැකියට එකතු කළේ නැහැ a meeting was held කියන එක ප්‍රමාණවත් a meeting was held කියන්නේ රැස්වීමක් පැවැත්ුණා එහෙමනම් කොහොමද කියන්නේ පාටියක් පැවැත්ුණා කියලා පැවැත්වුවා කිව්වත් එකයි පැවැත්ුණා කිව්වත් එකයි පාටියක් පැවැත්වුවා a party was held ශ්‍රමදානයක් පැවැත්වුවා a ශ්‍රමදාන was held wedding එකක් පැවැත්වුවා a wedding was held ඒ විදිහට අපට වාක්‍ය හදන්න පුළුවන් class එකක් පැවැත්වුවා a class was held panti class ekak pawathuwa paasalehi a class was held in the school wedding ekak pawathuwa hotel ekak a wedding was held in a hotel yana divashin apada deergha wakya sadanna puluwam tawat visheshin danagathi yutu yamak thibenawa balamu udaharana deka he helped the teacher ඔහු උදව් කළා ගුරුවරයාට කවුද උදව් කළේ ඔහු එයා කතරු help උදව් කළා එක ක්‍රියාව උදව් ලැබුණ කාටද the teacher ට එක කර්මය එහෙමනම් මේක passive voice කරනකොට the teacher මුලට එනවා the teacher අතීත කාලය නිසා was දේවා helped වල past participle එක held my එහෙනම් the teacher was helped by him එහෙනම් නැවතත් ඒ වාක්‍ය උඩ වාක්‍ය ඔහු උදව් කළා ගුරුවරයාට He helped the teacher. The teacher was helped by him. Guru varyaatu daukala ohu visin. Mehedi api visheshen danagati tu yamak tamai. I kiyala tibunot vekiya gata yanakota eka me bawata patthena. We kiyala tibunot us wenawa. You kiyala tibunot you mai. He kiyala tibunot him. She kiyala tibunot her. It kiyala tibunot it mai. They kiyala tibunot them. එවනම් මෙන්න මේ ආකාරයෙන් කතෘ පදය by සමග කර්මකාරක වාක්‍යයේ අගට යන විට I me වෙනව we us වෙනව මේ ක්‍රමය මතක තබා ගත යුතුය. She paid money. ඇය මුදල් ගෙව්වා. She paid money කියන්නේ ඇය මුදල් ගෙව්වා. අකිල made kites. අකිල හැදුවා සරුංගල්. She sent me a letter. ඇය එව්වා මට ලිපියක්. The baby sang a song. Baba gayana kala geetayak. The children took money. Lamai gatta salli. Balanna me wakya tika passive voice karamu. She paid money kiyanne aya katru paid gewwa kriyawa money karmaya. Money gatta mulata money atita kala nisa money ekawachana nisa was dewa. Money was paid by her. Mudal giyunu labuwa aya visin. Akila made kites. Akila saduwa sarungal. Bahuvachana sarungal. Sarungal gannawa idirieta karma nisa. Sarungal enan kites mulata dewa bahuvachanay. Eka nisa was nevey danne were. Kites were made by Akila. Made wala past participle ekak made my. Enan Akila made kites kiyanne Akila sarungal haduwa. Kites were made by Akila kiyuwama sarungal sadunu labuwa. ඊළඟ වාක්‍ය she sent me a letter ඇය එව්වා මට ලිපියක් ඇය කතෘ send ක්‍රියාව me කියන එක කර්මය a letter කියන්නේ කර්මයක් මේ වාක්‍ය කර්මයන් දෙකක් සඳහන් වෙනවා මේකෙන් අපි පළවෙනි එක ඉදිරියට අරගෙන passive voice සාදමු she ඇය කතෘ send එව්වා ක්‍රියාව me කර්මය me ඉස්සරහට ගත්තාම කර්මය I බවට පත් වෙනවා I සමග දාන්නේ was මම කලින් කිව්වා I සමග දාන්නේ was I was sent sent වල past participle එකත් ඒකමයි I was sent a letter by her she her බවට පත් වෙනවා වැකියේ අගට යන විට I was sent a letter by her
The baby sang a song. බබා ගායනා කළා ගීතයක්. කවුද ගායනා කළේ? බබා කතෘ. Sang ගායනා කළා. ක්‍රියාව. A song ගීතයක්. A song ගත්ත මුලට a song අතීත කාලයයි ඒකවචනයි ඒක නිසා was දෑවා. A song was sung. Sang වල past participle එක sung. A song was sung by the baby. The children took money. ළමයි ගත්ත සල්ලි. ළමයි කතෘ took ක්‍රියාව money කර්මය. Money ගත්ත ඉස්සරහට money අතීත කාලයයි ඒකවචනයයි. සල්ලි ඒකවචනයයි money කියන එක. Now money was taken by the children. Money was taken by the children. Took වල past participle එක taken. The children took money. ළමයි සල්ලි ගත්තා. Money was taken by the children. සල්ලි ගත්තා ළමයි විසින්. තුන්වෙනි වාක්‍ය නැවත බලන්න. She sent me a letter කියන වාක්‍ය කර්මයන් දෙකක් තියෙනවායි කියලා කිව්වා මම. ඒකේ a letter ගන්නත් පුළුවන් කර්මය විදියට. ඉස්සරහට අපි a letter කියන කර්මය ලෙස ගත්තොත් a letter was දාන වෙන එක වචන නිසා a letter was sent to me by her. එතකොට to දාන වෙනවා me ඉදිරියෙන්. A letter was sent to me by her. A letter was sent me sent to me by her. ඊළඟ කොටසට යමු. Money was paid by her. මුදල් ගෙවනු ලැබුවා ඇය විසින්. උත්තර ටික. Kites were made by අකිල. සරුංගල් සෑදුවා අකිල විසින්. I was sent a letter by her. මට එවුවා ලිපියක් ඇය විසින්. A song was sung by the baby. ගීතයක් ගායනා කළා පිරිමි ළමයා විසින්. Money was taken by the children. සල්ලි ගත්තා ළමයා විසින්. නැවතත් වාක්‍ය ටික. Money was paid by her. මුදල් ගෙවුවා ඇය විසින්. Kites were made by අකිල. සරුංගල් සෑදුවා අකිල විසින්. මල් සෑදුවා හසිනි විසින්. කොහොමද කියන්නේ? Flowers were made by හසිනි. ඒ විදිහට වාක්‍ය හදන්න පුළුවන්. I was sent a letter. මට එවුවා ලිපියක්. මට ටෙලිග්‍රෑම්යක් එවුවා. කොහොමද කියන්නේ? I was sent a telegram. මට වෙසක් කාඩයක් එවුවා. I was sent a Vesak card. ඒ ආකාරයෙන් අපිට පුළුවන් වාක්‍ය හදන්න. බලමු තව කොටස. මුදල් ගෙවුවා money was paid. මේකේ ප්‍රශ්නේ හදන්නත් පුළුවන් was money paid කියලා. ආහාරය සකස් කළා the food was prepared. පාඩම ඉගෙනුවා the lesson was taught. පොත් පෙන්නුවා the books were shown. ලිපි තැපැල් කළා the letters were posted. මෙන්න මේ ආකාරයෙන් අපිට දීර්ඝ වාක්‍ය හදන්න පුළුවන්. පල්ලෙහා වාක්‍ය දෙක නැවත බලනවා නම් පොත් කියන එකයි ලිපි කියන එකයි බහුවචන නිසා අපි භාවිතා කරලා තියෙනව උඩ වාක්‍ය තුනේ money මුදල් කියන එක food ආහාර lesson පාඩම මේ තුනම ඒකවචනයෙන් තිබෙන නිසා was භාවිතා කළා. ඉස්සෙල්ල බලන්න ඕන active voice වාක්‍ය. Active voice වාක්‍යයක් තියෙනවා they held a meeting කියලා. ඔවුන් පැවැත්වුවා රැස්වීමක්. ඔවුන් තමයි වැඩේ කරේ. ඒක නිසා ඔවුන්ට කියනවා කතෘ කියලා. කරේ මොකද්ද ඔවුන්? පැවැත්වුවා. ඒකට කියනවා ක්‍රියාව කියලා. කරේ ඒ කළා නිසා පැවැත්වූ නිසා පැවැත්ුනේ කුමක්ද? රැස්වීමක් පැවැත්ුණා. ඒක තමයි කර්මය. ඔවුන් පැවැත්වුවා රැස්වීමක්. They held a meeting. කතෘ තියෙනවා, ක්‍රියාව තියෙනවා, කර්මය තියෙනවා. They cut through held ක්‍රියාව අතීත කාල ක්‍රියාවක් a meeting කර්මය. එහෙමනම් මේ active voice වාක්‍ය passive voice කරන බලමු අවසන් කොටස. They held the meeting. ඔවුන් පැවැත්වුවා රැස්වීම. The meeting was held by them. passive කරාම රැස්වීම පැවැත්වුවා ඔවුන් විසින්. මේක අපිට ප්‍රශ්නයක් බාරපත් කරන්න පුළුවන්. The meeting was held by them කියන්නේ රැස්වීම පැවැත්වුවා ඔවුන් විසින්. ප්‍රශ්නයක් කරනවා නම් was ගන්නවා ඉදිරියට. Was the meeting held? රැස්වීම පැවැත්වුවාද? ඒක අපි දීර්ඝ ප්‍රශ්නයක් කරනවා නම් where දානවා. Where was the meeting held? කොහේද රැස්වීම පැවැත්වුවේ? කොහේද ශ්‍රමදානය පැවැත්වුවේ කියලා අහන්නේ කොහොමද? Where was the ශ්‍රමදාන held? කොහේද පාටිය පැවැත්වුවේ? Where was the party held? කොහේද උත්සවය පැවැත්වුවේ? Where was the festival held?
එන මේ ආකාරයෙන් අපිට ඕනතරම් වාක්‍ය හදන්න පුළුවන්. ඊළඟ කොටසත් බලමු. She wrote a letter. ඇ ලිව්වා ලිපියක්. A letter was written. ලිපියක් ලිව්වා. ලිපියක් ලිව්වද කියලා අහනවනම් was a letter written. ලිපියක් ලිව්වද? ඇයි ලිපියක් ලිව්වේ? Why was a letter written? ඇයි ලිපියක් ලිව්වේ? Why was a letter written? ඇයි ලිපියක් තැපැල් කළේ? Why was a letter posted? ඇයි පොතක් පෙන්වුවේ? Why was a book shown? ඇයි ශ්‍රමදානයක් පැවැත්වුවේ? Why was a ශ්‍රමදාන held? කොහෙද ශ්‍රමදානයක් පැවැත්වුවේ? Where was a ශ්‍රමදාන held? කවුරුන් විසින්ද ශ්‍රමදානයක් පැවැත්වුවේ? By whom was a ශ්‍රමදාන held? කොහොමද ශ්‍රමදානයක් පැවැත්වුවේ? How was a ශ්‍රමදාන held? යනාදී වශයෙන් අපිට තවත් බොහෝ ප්‍රශ්න සාදන්න පුළුවන්. මං හිතනවා පැසිව් වොයිස් වලින් අතීත කාලෙන් වාක්‍ය සාදන ආකාරය ඔබ ඉගෙන ගත්ත කියලා. මතක තබා ගත යුතුම කාරණය තමයි සූත්‍රය. ඔබ්ජෙක්ට් එක මුලට ඊගාවට වොස්ව, ඊගාවට පාස් පාටිසිපල්. මෙම සූත්‍රය ඔබ පාඩම් කරන කාමරයේ බිත්තියේ අලවා නිතර බලන්නේ දෙස. එතකොට ඔබට සූත්‍රයේ මතකයේ රැඳේවි.